සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු ලෙස මෙම වැඩසටහන ආරම්භයේදීම ඔබට මතක් කළ යුතුයි කොහොමද අපි COVID-19 ගැලවෙන්නේ, වැළකෙන්නේ, COVID කොරෝනා වසංගතයෙන් ගැලවිලා ඉන්නේ කියලා. මේ මුවාවරණ පැළඳීම ඉතාමත් වැදගත්. නිවැරදි ආකාරයට නහයත් කටත් වැසෙන ආකාරයට කතා කරන විට, දුරකථන ඇමතුම් ලබා ගන්න විට පවා මුවාවරණ පැළඳ සිටිය යුතුයි. ඒ වගේම හැම අවස්ථාවකදීම සමාජ දුරස්ථභාවය අඩුම ගානේ මීටරයක්වත් තබා ගත යුතුයි. ඊට වැඩියෙන් තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම තප්පර 20ක් හෝ සමහර විට තප්පර 30ක් නම් වඩාත් හොඳයි. සබන් යොදා හොඳින් අතසේදීම. ඒ වගේම දැන් අලුතෙන් එකක් අප එකතු කරනවා. ඒ තමයි අනවශ්‍ය ගමන් බිමන්, අනිසි ගමන් බිමන් වලින් වැළකෙන්න, ගෙදරට වෙලා ඉන්න. ඒක ඉතාමත් වැදගත් වෙනවා මෙවැනි ආකාරයට මේ වසංගතයේ පැතිරෙන කාල සීමාව තුළ. අප හිතනවා ඔබ මේවා අහනවා විතරක් නෙමෙයි, මේවා මේ මහ පොළොව මත ක්‍රියාත්මක කරනවා කියලා. එසේනම් අද වැඩසටහනට එළඹෙමු. අද අප කතා කරන්න යන්නේ ඉතාමත්ම වැදගත්, ඒ වගේම බොහෝ දෙනෙකුට ජීවිතයට සමීපයයි අපට හිතන දෙයක්. අප කතා කරන්න යන්නේ කන ගැන. කන පිළිබඳව කතා කරන විට කනට ඇතිවෙන විවිධාකාරය දේවල් තිබෙනවා. කන කියන්නේ විශේෂ සංවේදන ඉන්ද්‍රියයක්. එහි කොටස් තුනක් තිබෙනවා. බාහිර කන, මැද කන, ඇතුළු කන. එහි තුලනේ ආශ්‍රිත කොටසක් තිබෙනවා. මේ සියල්ල ගැනම කතා කරන්න අද බැරි වේවි. නමුත් අප උත්සාහ කරනවා ඔබට වැදගත් වෙන බහුල, ඒ වගේම සමහර විට බරපතල දේවල් පිළිබඳව කතා කරන්න. ඒ සඳහාද මා සමග එකතු වී සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනි රූපසිංහ මහත්මිය. අයිබොත් සංජීවනි, දැනර අප කිව්ව විදිහට කන කියන්නේ ඉතාමත්ම වැදගත් අවයවයක්. අපට ඇස් දෙක වගේම අපට වැදගත් අවයවයක් කන් දෙක. කන් දෙකෙන් අපට කිරෙන්නේ ඇත්තටම කිව්වොත් ඇහෙන එක පමණක් නොවේ. තුලනේ, හිස, නිවැරදි ආකාරයට ත්‍රිමාණ පරිසරය තබා ගැනීමත් කරන. නමුත් අප අද කතා කරන්න යන්නේ කනේ ඇසීම ආශ්‍රිතව. අපි එතැනින් පටන් ගනිමු සංජීවනි. දැන් මේ කනෙහි ඇතිවෙන ඇසීමට බරපතල විදිහට හානි වෙන දේවල් සමහර වෙලාවට බොහොම සරල දේවල්. මොනවද මේවා? අපි එතනින් පටන් ගනිමු. දැන් ඇසීම කියලා කිව්වහම මේ කනේ තියෙන කොටස් තුනේම නිවැරදි ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. මොකද අපි කියනවා දැන් බාහිර කනෙන් තමයි මේ ශබ්ද තරංග එකතු කරගන්නේ. ඒ එකතු කරගන්න ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ කම්බෙරය වෙත ගමන් කරනවා. ඒතර කම්බෙරයෙන් ඒ ඇතිවන කම්පන මැද කනේ ශ්‍රවණ අස්තිකා තුන කම්පණය වෙලා ඇතුළු කනට යොමු කරනවා. ඒතකොට මේ හැම කොටසේම ක්‍රියාකාරීත්වය නිසියාකාරව පවතින ඕනේ නිවැරදි ලෙස පුද්ගලයෙකුට ඇසෙන්න. ඔබ සමහර විට නොදන්නව ඇති මේ අපි කනේ අපි කියනවා වැක්ස් කියලා, කලාඳුරු කියලා කියන්නේ. ඒ කලාඳුරු වැනි දේවල් උනත් මේ බාහිර ශ්‍රවණ නාලේ, එහෙම නැත්නම් බාහිර කන අවහිර වුණාම කනේ ඇහිීමට බාධාවල් ඇති වෙනවා. ඒ වගේමයි දැන් මැද කනේ අවහිරතාවයන් වලදී, ඇතුළු කනේ ප්‍රශ්නවලදී කන් ඇසීම නැති වෙනවා. එතකොට දැන් අපි ගොඩක් දෙනෙක් හිතනවා අපි මේ කලාඳුරු ගැන හැම දන්නවා කියලා. නමුත් දන්න දෙයට වඩා මට හිතෙනවා නොදන්න දේ වැඩි. මොකද අපිට දිනපතාම මේ පැමිණෙන රෝගීන් ගත්තාම ඔවුන්ගේ යම් යම් ක්‍රියාකාරී ඔවුන් කරන දේවල් තියෙනවා ඇත්තටම කනට හානිදායක වෙන දේවල්. ඉතින් ඒ නිසා මම හිතුවා අද පටන් ගන්න කියලා මේ කලාඳුරු කියන මාතෘකාවෙන්. ඇත්තටම දැන් කලාඳුරු කියලා කියන්නේ ඇත්තටම අපිට අවශ්‍ය දෙයක්. මොකද මේ බාහිර කනේ ආස්තරණ පටක වලින් තමයි හැදෙන්නේ. මේකෙදි මේක කනට එන බාහිර අපි කියනවා දූවිලි සහ නොයෙකුත් බාහිර දේවල් කන ඇතුළට යන එක මේ කලාඳුරු වලින් වළකිනවා. ඒ වගේමයි මේ අපි අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ මේ හැදෙන කලාඳුරු සාමාන්‍ය තත්ත්වය යටතේදී අපි කියන ඔටෝමැටිකලි එළියට එනවා. සංජීවනි, අපිට කෙටි විරාමයක් ඉක්මනට ලබා ගන්නට වෙනවා වෙලාව බලා ගැනීමට. අප කතා කරමින් සිටියේ කනෙහි බාහිර කනෙහි කලාඳුරු තැන්පත් වීම නිසා ඇති වෙන ගැටලු. ඇත්තටම දැන් අප කුඩා අවදියේදී, ඒ කියන්නේ දැන් අවුරුදු 50කට එහා පැත්තේනේ, ඉතින් ඒ කාලෙදී අපි පොලේ යනකොට තියෙනවා විකුණන්න පුංචි කං හැන්දයි දත් කූරයි. දැන් ළමයි නම් මේව දැකලා නැතුව ඉති. ඒ කියන්නේ ඒ කාලෙ සිට මිනිසුන් විශ්වාස කළා මේ කලාඳුරු ගලවලා සුද්ධ කරලා කන හොඳට තියාගන්න ඕන කියලා. ඔව්, එහෙම මතයක් තියෙනවා. නමුත් 90%
පුද්ගලයන්ගේ මේ හැදෙන කලාඳුරු ඉබේටම එළියට එනවා. 10%කට පමණ තමයි උපතින්ම මේ කලාඳුරු එළියට එන්නේ නැතුව ඇතුලේ ගල් වීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ. ඉතින් ඒ වගේ අය ඇත්තටම මේ කලාඳුරු ඉවත් කර ගැනීම ගැන හිතන්න ඕනේ. ඒක මම හිතන්නේ මේ තමුන්ටම කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ පින්තූරේ මම හිතන්නේ පෙන්වන්නේ ඒක. මේ පින්තූරෙන් අපි දැක්කොත් දැන් මේකේ තියෙනවා මේ කලාඳුරු එකක සම්පූර්ණයෙන්ම පිරීලා කන වැහිලම තියෙන තත්වයක් තියෙනවා. අනිත් පින්තූරේ පොඩි කලාඳුරු ගුලියක් තියෙනවා කන්නේ ඒ බාහිර ශ්‍රවණාලේ ඉඩ තියෙනවා. එතකොට දැන් අර සම්පූර්ණයෙන්ම වැහුනහම කන බ්ලොක් වෙලා ඇහිම නැති වෙනවා. දැන් මේ පොඩි ගුලියක් වගේ තියෙන මේ මේ එළියට එන කලාඳුරු. නමුත් අපි දැන් නොයෙකුත් ආගන්තුක උපකරණ පාවිච්චි කරනවානේ. ඔබ කිව්වාගේ කන් හැන්ද පාවිච්චි කරනවා. කොණ්ඩකටු පාවිච්චි කරනවා. යතුරු කැරැල්ල යතුර දාලා කසනවා, පෑන දාලා කසනවා. මම මේ ළඟදි දැක්කා මේ පොළවල් වල විකුණන්න තියෙන මේ ලයිට් එකක් සමග උපකරණයක් තියෙනවා මේ කනේ කලාඳුරු ගන්නම හදපු එකක්. ඉතින් ඔය දේවල් වලින් මේ කලාඳුරු ඉවත් කරන්න ගියාම වෙන්නේ මේ ආස්තරණ පටකයට හානි වෙනවා. සීරීමේකට ලක් වෙනවා. දැන් මේ කලාඳුරු තියෙනකොට නානකොට එහෙම මුතරම හිර වෙලා තිබුණොත් වතුර ගිහිල්ලා මේක ඉදිමෙන වේදනාවකුත් ඇති වෙනවා. ඉතින් ඒ සීරීම නිසා ඒ පටක ඉදිමිලා ඉතා අධික වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා දැන් ඔය වතුර ගියාම වෙන්නේ දැන් අපි කියන වේලිලා තියෙන කලාඳුරු අර ස්පොන්ජ් එකකට වතුර ඉරුවාම මහත් වෙනවනේ. ඒ වගේ වතුර ඉරුවාම ඒ ඇතුලේ ඒක ප්‍රසාරණය වෙනවා. එතකොට අර තියෙන ඉඩකඩ සීමිතයිනේ ඒ මේ අස්ති කුහරය ඇතුලේ. ඒ සීමිත ඉඩකඩේ මේ කලාඳුරු ප්‍රසාරණය වෙනකොට අධික වේදනාවක් ඇති වෙනවා. එම දේම සිද්ධ වෙනවා අපි අර ගල් වෙච්ච කලාඳුරු වලට සමහරලාට කලාඳුරු දිය වෙන්න බෙහෙත් දානවනේ. ඒ බෙහෙත් දැම්මහම මුල දවසේ දෙකේ ওই විදිහට අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදි දෙන්න ඕනේ වැදගත්ම පණිවිඩය තමයි කලාඳුරු කියන්නේ සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය තත්ත්වය යටතේ 90%කගේ මේ කලාඳුරු ඉබේටම එළියට එනවා. විශේෂිත අවස්ථාවලදී පමණයි කලාඳුරු ගල් වීමකට ලක් වෙන්නේ. එසේ කලාඳුරු ගල් වෙන පුද්ගලයෝ පමණයි වෛද්‍ය ප්‍රතිකාර ඒ කියන්නේ වෛද්‍යවරයෙක් හරහා මේ කලාඳුරු ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියන් වලට යොමු වෙන්න ඕනේ. ඔබ නොයෙකුත් දේවල් කනට ඇතුළු කිරීමෙන් වෙන්නේ මේ ස්වභාවිකවම කලාඳුරු ඉවත් වීමේ ක්‍රියාවලියට බාධාවක් සිද්ධ වෙන එක. එතකොට එතනදී තමයි කනේ වේදනාව ඇති වෙනවා, ආසාදන ඇති වෙලා සමහර වෙලාවට මේ කොච්චර තදට මේ කලාඳුරු ගල් වෙලා තියෙනවද කිව්වොත් අපිට නිර්වින්දනය කරන්න සිද්ධ වෙනවා. කන සුද්ධ කරලා කලාඳුරු අයින් කරලා මේ වේදනාව නැති කරන්න. ඉතින් ඒ වගේ අවස්ථාවලට යන්න වෙන්නේ මේ කලාඳුරු ගල් වෙලා අපි නොයෙකුත් උපකරණ වලින් ඉවත් කරන්න උත්සාහ කරලා ආසාදනය වීමකට ලක් වුණොත්. ඒ නිසා මේ කලාඳුරු ඉවත් කරන්න යන්න එපා. ඒක ඉබේටම හැලිලා යනවා. හරියට උදාහරණයක් කිව්වොත් මේ අපේ උඩ කුඩුහම, දැන් ඔබ දන්නවනේ මේ උඩ කුඩුහම හැලෙනවා. ඔබ මගෙන් ඇහුවොත් මේක හැලුනේ කොහෙද, කොයි වෙලාවේද, කවදද? අපි දන්නේ නැහැ. අපි හැම දිනාගෙම උඩ කුඩුහම දිනපතා අපි දන්නවා හැලෙනවා. කලාඳුරුත් අන්න ඒ වගේ හැදෙනවා, වැටෙනවා, කොහෙද වැටුනේ දන්නේ නැහැ. නමුත් අපි ඉවත් කරන්න ගියාම මේ ස්වභාවික ක්‍රියාවලියට බාධා සිද්ධ වෙන නිසා ප්‍රශ්නයක් ඉතුරු වෙන එකයි වෙන්නේ. ඔව්, ඇත්තටම දැන් ඔබ මේ බාහිර දේවල් ගැන කියවහම මට මතක් වෙච්ච දේ තමයි මේ එක අවස්ථාවකදී මම හදිසි ප්‍රතිකාරයකක වැඩ ක්‍රියාව රාස්තාව කර කර ඉන්නකොට මේ අයින් කරන්න සිද්ධ වුණා මේ බාහිරින් ආපු කරපොත් එක් කන ඇතුළට රිංගනවා. දැන් ඒ වගේ බාහිර දේවලුත් කනට රිංගනවා. ඔව්, දැන් බාහිර දේවල් දැන් ඒ වගේ මම ඊළඟ රූපරාමුවෙන් පෙන්නන්නම්. කනට නොයෙකුත් ආගන්තුක ද්‍රව්‍ය විශේෂයෙන්ම මේ වගේ දේවල් මේ ගල් කැට, පබලු, රට කජු ඇට නොයෙකුත් දේවල් විශේෂයෙන්ම කුඩා ළමුන් සහ මානසික ව්‍යාකූලතාවයට පත්වෙච්ච වැඩිහිටි අය අතින් තමයි මේ ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු වෙන්නේ. ඒ වගේම ඔබ කිව්වා වගේ කිනිතුල්ලෝ හරිම මේ කොමන් බහුලව දකින්න ලැබෙනවා. කැරපොත්තු වගේ මේ මොනවාද කූඹි වගේ කුඩා කෘමි සතුනුත් කනට ඇතුළු වෙනවා. එතකොට දැන් සමහර වෙලාවට අපි හිතනවා දැන් මේ ගල් කැට මේ පබලු වගේ දේවල් නම් ඇතුළු වුණාම අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. දැන් ඔබ දන්නවනේ දැන් ගන්නකොට මේ වතුර ගහලා කන සෝදලා ගන්න ක්‍රමයකුත් තියෙනවනේ. නමුත් දැන් මේ කන ඇතුලේ මේ පුරුදු නැති කෙනෙක් මේ වතුර ගහලා මේ දේවල් ඉවත් කරන්න යාමිනුත් කනට හානියක් සිද්ධ වෙනවා. ඒකත් කරන්න ඕනේ ඒ පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක්. ඊළඟට දැන් මේ කෘමි සතුන් ගිහාම ඒකත් ඇත්තටම ඉතාම වේදනාකාරී අවස්ථාවක්. මොකද දැන් මේ කෘමි සතා ඇතුළට යනවනේ, අහම්බෙන් ඇතුළට යන්නේ.
එතකොට කන ඇතුළ පිටවීමක් නැහැ. අවුට් නැහැ, ඉන් විතරයි. ඔව්. එතකොට අර මං මං නිකන් හැමෝටම තේරෙන භාෂාවෙන් මං කියන මේ කෘමි සතා යූටර්න් එකක් ගහලා හැරිලාවේ නැත්තම් කෘමි සතා ඇතුලේ හිර වෙනවා. එතකොට ඒ සතා මරුයි කල්ලෙන් දඟලනවා. කොහොම හරි හාරලා 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 එළියට එන්න තමයි බලන්නේ. ඇතුලේ පටකවලට හානි වෙනවා, අධික වේදනාවක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේදී දැන් ගොඩක් දෙනෙක් අහන දැන් මොකද කරන්නේ? ගෙදරදී මොකද කරන්නේ? දැන් ගෙදරදී කරන්න තියෙන පළවෙනිම දේ තමයි දැන් මේ කෘමි සතා අඩපණ කරන්න ඕනේ. එයාගේ ඒ ක්‍රියාකාරීත්වය අඩු කරන්න. මොනවද දාන්නේ? අපිට දැන් කනට දාන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි කියනවා ඔලිව් ඔයිල් ටිකක් දාන්න පුළුවන්, පොල් තෙල් ටිකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවත්ම නැත්නම් වතුර ටිකක් හරි දාලා අර මේ කෘමියා පොඩ්ඩක් අඩපණ කරගන්නයි ඕනේ. ඉන් පස්සේ ඒත් අර මම කිව්වා වගේ රෝහලකට යොමු වෙන්න ඕනේ. මොකද නොයෙකුත් දේවල් දාලා අපිට ගෙදරදී මේක අයින් කරගන්න බෑ. අපි කියනවා හොඳට පේන්න ඕනේ. ඩිරෙක්ට් ලයිට් අපේ තියෙන හෙඩ් ලයිට් එක ගාලා හොඳට ඇතුළ බලලා, එහෙම නැත්නම් අන්වීක්ෂයෙන් බලලා මේ කෘමි සතා පරිස්සමට අයින් කරන්න ඕනේ. ඒක අයින් කරන්න පරක්කුනොත් වෙන්නේ ඒ කෘමි සතාගේ අර දැඟලින්ල නිසා ඇතිවන පටකවල මේ තුවාල වීම නිසා පටක ඉදිමෙනවා. ඊළඟට අර කලින් මම කිව්ව විදිහම තමයි. අධික වේදනාව, පටක ඉදිමිලා, සමහර වෙලාවට ප්‍රතිජීවක ඖෂධ ඕරල් ඇන්ටිබයොටික්ස් මදි වෙලා ඉන්ජෙක්ෂන් විඳින්නත් වෙනවා. ඉතින් කෘමි සතුන් ගියාමත් ඒක තමයි වෙන්නේ. ගන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ නොදන්න විදිහට මොනවා හරි ක්‍රමයකින් අපිට තියෙන දෙයක් දාලා කෘමි සතා අඩපණ කරගත්තට පස්සේ රෝහලකට යොමු වෙන එක තමයි වඩාත්ම සුදුසු. අනිත් එක මේ ආගන්තුක ද්‍රව්‍ය ගැන කතා කරනකොට භයානකම දේ තමයි අපි කියන අර පුංචි බබාලාගේ සෙල්ලම් බඩුවල තියෙන බොත්තම් බැටරි, බටන් බැටරිස් කියලා කියනවා. දැන් මේ බටන් බැටරි එක කනේ වේවා, නහයේ වේවා, ගිලුනොත් උගුරේ වේවා, අපි ඉතාම ඉක්මනට අයින් කරන්න ඕනේ. මොකද මේ තියෙන තෙතමනයත් එක්ක මේ බැටරිය ඇතුලේ තියෙනවා මේ කෙමිකල්ස්, රසායන ද්‍රව්‍ය. රසායන ද්‍රව්‍ය. මේ රසායන ද්‍රව්‍ය ලීක් වෙනවා. එළියට එන්න පුළුවන්. එළියට එනවා. ඒ එළියට එනකොට ඒ වටේ තියෙන පටක කාදණය වෙනවා. විනාශ වෙන්න පුළුවන්. කාදණය වෙනවා. එතකොට දැන් අපි හිතුවොත් නහය කියලා නහය තියෙන පටකේ කාදණය වුණොත් ඒ බිත්තියේ සිදුරක් ඇති වෙන්න පුළුවන්. ඒතර කන ඇතුලෙත් එහෙමයි. ඉතින් ආගන්තුක ද්‍රව්‍ය වලින් අපි කතා කරොත් මේ බටන් බැටරිස්, බොත්තම් බැටරි කියන එකක් ගියොත් ඉතාම ඉක්මනින් අයින් කරන්න ඕනේ. ඔය ගල් කැට, ඊළඟට ඔය රටකජු වැට පවා දානවා, ඒවා අයින් කරන්න. ඉතින් දැන් මේ දේවල් වලින් මේ බ්‍රාහිර ශ්‍රවණනාලේ අවහිර වුණාම වෙන්නේ කන ඇසීම බාධා වෙනවා. ඉතින් ඒ බ්ලොක් එක අයින් කරන තුරු කනට හරියට ඒ ශබ්ද තරංග යන්නේ නැති නිසා කනේ ඇහිම අඩු වෙනවා. ඊළඟට අනිත් එක තමයි මම මේ පින්තූරෙන් පෙන්වන්න ඕනේ. මේ තියෙන්නේ අර පාන් වල හැදෙන්නේ අර කළු පාට පුස් එකක්. ඒ වගේ කනේ පුස් හැදෙනවා. ඒ පුස් හැදෙන්නේ ගොඩක් වෙලාවට අර මං කිව්වා වගේ නරක පුරුදු නිසා. ඒ කියන්නේ අපි කන සුද්ධ කරන්න අර පුළුන් කූරු දානවා, ඊළඟට යතුර හරි මොනවා හරි දෙයක් දාලා කන සුද්ධ කරාම ඇතිවන පටකවලට ඇතිවන හානිය නිසා තමයි මේ පුස් බැඳෙන්නේ. ඊළඟට දියවැඩියාව වගේ රෝග තත්වයන් තියෙන අයට මේ පුස් බැඳෙන ගතිය වැඩි. ඉතින් එතනදීත් දැන් අනිත් විස බීජ වගේ නෙමේ පුස් හැදුනහම අපිට ටිකක් කල් යනවා සනීප කරගන්න. දැන් අනිත් බැක්ටීරියා ආශ්‍රිතව ඇතිවන ආසාදන ප්‍රතිජීවක ඖෂධවලින් ඉක්මනට සනීප කරගන්න පුළුවන්. නමුත් පුස් හැදුනහම ටිකක් පරක්කු වෙනවා. අපි සමහරට මාසෙ එකමාර ප්‍රතිකාර කරන අවස්ථාවල් තියෙනවා මේ පුස් ලෙඩ සනීප කරගන්න. මොකද එකක් තමයි මේ ආසාදනවලදී වතුර චුට්ටක් ගියොත් මේක ආයි වැඩි වෙනවා. තෙතමනියාවත්. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි නානකොට අපි කියනවා කන වහගෙන අපි කියන පුළුන් ටිකක් ගාලා වැස්ලින් ටිකක් තියලා කන වහන්න. එහෙම නැත්නම් අර තියෙනවා ඉය ප්ලග්ස් කියලා තියෙනවා කන ආවරණය කරගන්න. ඒ කොයි විදිහකින් හරි කනට වතුර යන්නේ නැතුව ප්‍රවේශම් කරගන්න කියලා. හදිසි හරි ඔබට කනට වතුර ගියා කියලා දැනුනොත් පුළුන් කූරු වලට වඩා හොඳයි මේ අපි කියනවා කපු බැනියන් රෙදි කෑලා කුඩු හැලෙන්නේ නැති පහන්තිරයක් වගේ හදලා අර තෙත මාත්තු කරගන්නවා නම් කන වඩා හොඳයි. ඉතින් ඒ වගේ දේවල් වලින් මේ කනේ ආසාදන වලින් ඇසීමට බලපානවා. ඊළඟට ඇසීමට බලපාන තව වැදගත් දෙයක් තියෙනවා. දැන් මේ දවස්වල මේ කැස්ස හෙම්බිරිසාවත් එක්ක මේ අපි බහුලව මේක දකිනවා. ඒක තමයි මැද කනේ, අපි නිකන් කතාවට කියනවනේ මැද කනේ සෙම එකතු වෙලා ඇහිම අඩු වෙනවා කියලා.
අපි කියනවා මේ ඒ සෙම කියලා කියන්නේ ඇත්තටම ඒ පටක වලින් ශ්‍රාවය වෙන ශ්‍රාවයක් මියුකස් කියලා අපි කියනවා මේ මැද කන කියලා කියන්නේ මුකුත්ම ශ්‍රාවයක් නැති කුටීරයක් කම්බරය සහ ඇතුළු කන අතර තියෙන කුටීරයක් මේ කුටීරයේ තමයි අර ශ්‍රවණ අස්තිකා තියෙන්නේ එතකොට මේ ඒ කුටීරයේ තියෙන වාතය පීඩනය සමාන කරනවා නහයයි අතර තියෙන සම්බන්ධතාවයක් යුෂ්ටේ කියන ආලේ එතකොට මේ යුෂ්ටේ කියන ආලය ඔය සෙමත් එක්ක නහය එහෙම නැත්නම් උගුරේ සෙමත් එක්ක යුෂ්ටේ කියන ආලේ අවහිර වුනහම මැද කණේ සෙම එකතු වෙනවා දැන් මං ඊළඟ රූප රාමුවෙන් පෙන්වන්නේ මේ මැද කණේ සෙම එකතු වුනහම කම්බරේ පේන විදිය කම්බරේ ඉදිමිලා රතු වෙලා එළියට නිකන් පුපුරන්න වගේ එළියට බල්ජ් වෙලා ඉදිමිලා රතු වෙලා නිරල එන අවස්ථාව දැන් මෙතනදි වෙන්නේ ඒතර කණ පිරিলা වගේ දැනෙනවා ශ්‍රවණාස්තිකා හරියට වැඩ කරන්නේ නැති නිසා කන ඇහිම අඩු වෙනවා. දැන් අපි මේකට ප්‍රතිකාරයක් නොකරොත් මේ සෙම අඩු වෙන ප්‍රතිකාරයක් නොකරොත් ඊළඟට වෙන්නේ මෙන්න මේ විදියට කම්බරේ ක්‍රමක්‍රමයෙන් ඇකිලෙන්න බලනවා. දැන් මෙතනදි කරන ප්‍රතිකාරවලදී දැන් ගොඩක් දෙනෙක් හිතනවා මේ කනේ අමාරුවට අපි කනට බින්දු බෙහෙත් දාන්න ඕනේ කියලා. දැන් මේ වගේ දැන් මැද කණේ සෙම එකතු වුනහම අපි කනට බින්දු බෙහෙත් දාන්නවා වෙනුවට අපි නාසයට තමයි ප්‍රතිකාර කරන්නේ. ඒ කියන්නේ නාසයට බින්දු බෙහෙත් දානවා, නාසයට ස්ප්‍රේ වර්ග දානවා. ඒ කියන්නේ අප වෑයම් කරන්නේ ලුස්ටේ කියනාලේ අරගන්න. ලුස්ටේ කියනාලේ අරගන්න. එතකොට සමහරලාට රෝගීන් හිතනවා මේ වෛද්‍යවරයාට වැරදිලාද දන්නේ නැහැ. මොකද කනේ කැක්කුමට නේ ගියේ. දැන් නහයට දාන්න. දැන් නහයට දාන්න තමයි බෙහෙත් දීලා තියෙන්නේ. කනට දාන්න මොනවත් බෙහෙත් දීලා නැහැ. ඉතින් ඇත්තටම මේ එතන ගැටලු සහගතයි කියලා සමහරෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන අදහස අර යුෂ්ටේ කියනාලේ අරගන්න එක. ඔව් අපිට ඒ ගැන තවදුරටත් කතා කරන්න පුළුවන්. නැවතත් අප කෙට විරාමයක් ලබා ගන්නවා. මේ වැඩසටහන බලන පාසල් දරුවන් ඉන්නවා නම් අප කැමැති ආරාධනා කරන්න මේ කන පිළිබඳව අධ්‍යයනය කරන්න මේ අපූර්ව අවයවයක්. බාහිර කණෙන් වායු මාධ්‍යයෙන් එන ශබ්ද තරංග ඊළඟට මැද කණේදී ඝන මාධ්‍යයේදී වැඩි දියුණු කරලා එතනින් ඉන්පසු ඇතුළු කනට ද්‍රව මාධ්‍යයට මේක ඇතුළු කරනවා. ඊළඟට මැද කණ සහ බාහිර ලෝකය අතර තියෙන පීඩන සමකරන යුෂ්ටේ කියනාලේ තියෙන. ඉතින් මේ සබදාහමේ අපූර්වතම නිර්මාණයක්. ඉතින් මේ පිළිබඳව කතා කරන අතර තුලනේ සම්බන්ධ කොටසත් තව අපූර්ව දෙයක් තියෙනවා අප අද කතා නොකරාට. ඉතින් සංජීවනි අපි අර කතා කරමින් හිටියේ මේ යුෂ්ටේ කියන ආලේ සහ මේ අවහිර වීම ඒක නිසා ඇති වෙන විස බීජ ගැන. ඔව් දැන් ඒ යුෂ්ටේ කියන ආලේ අවහිර වුණාම මැද කණේ සෙම එකතු කරනහම අර වගේම තමයි කනේ ශ්‍රවණයට බාධාව ඇති වෙනවා. දැන් මේ සෙම කියන එක සාමාන්‍යයෙන් හැදුනහම ඒක අපි දෙන ප්‍රතිකාරත් එක්ක ඒක වේලෙනවා නැති වෙලා යනවා. සමහර අයගේ විශේෂයෙන්ම පොඩි බබාලාගේ මේ සෙම එකතු වෙලා මාස ගණන් තියෙනවා කන ඇහෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ ඇසීමත් එක්ක කුඩා දරුවන්ගේ අර අධ්‍යාපන කටයුතු වලට දිනදා දේවල් බුද්ධි වර්ධනයේට ඔක්කොටම බාධාවක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපි කියන්නේ මාස 3කට වඩා මේ සෙම එකතු වෙලා ඇහිමේ බාධාවක් තියෙනවා නම් මේ සෙම ඉවත් කරන්න එහෙම නැත්නම් මැද කණේ පීඩනය සම කරන්න මැද කණ වාතය ඇතුළු කරන්න පුංචි අපි පොඩි උපකරණයක් දානවා මේ කම්බරය හරහා. මේ ඊළඟ පින්තූරයෙන් මම පෙන්වන්නේ ඒක අපි කියන ග්‍රොමට් එකක් එහෙම නැත්නම් වෙන්ටිලේෂන් ටියුබ් එකක් කියලා කියනවා. මේ කම්බරය හරහා යුෂ්ටේ කියනාලය වෙනුවට අපි බාහිරයට මේ එකතු කරනවා මේ පුංචි ටියුබ් එක හරහා. ඉතින් මෙතනදී මේ ටියුබ් එකෙන් මැද කණේ තියෙන සෙම ටික වේලුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපි කියනවා මාස 6ක් අවුරුද්දක් යනකොට ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳනකොට ඉබේටම මේ ග්‍රොමට් එක ස්වභාවයෙන්ම හැදිලා යනවා. කලාතුරකින් කෙනෙක්ගේ තමයි ඒක ඉතුරු වෙන්නේ. නමුත් මූලිකවම මේක ඒ කනේ ඇතුලේ සෙම ටික වේලුනහම මේක හැදිලා යනවා. ඊළඟට කන් ඇසීමට හේතු වෙන අනිකුත් වැදගත් එක තමයි ඊළඟ රූපරාමයේ මම පෙන්නන්නේ කම්බරේ සිදුරු ඇතිවීම. දැන් කම්බරේ සිදුරු කිව්වහම ආකාර කීපයකට එන්න පුළුවන්. මේ පෙන්නුම් කරන්නේ අපි කියන ට්‍රෝමැටික් පර්ෆරේෂන් එකක්. අනතුරකදී සිදුවන කම්බරේ සිදුර අපි කියනවා කනට පාරක් වැදුනවට කන පැලෙන්න ගහලා කියලා කියන්නේ. කන පැලෙන්න පාරක් වැදුනහමත් මෙන්න මේ වගේ තමයි කම්බරය සිදුරු වෙලා
පොඩියක් ලේනවා අධික වේදනාවක් එක්ක. ඊළඟට ආසාදනවලදීත් කම්බරේ පුපුරනවා. දැන් මැද කනේ අපි අර කියපු ආසාදන විස බීජ අපි නිසියාකාරව ප්‍රතිකාර කරේ නැත්නම් ඒක ක්‍රමක්‍රමයෙන් කම්බරේ සිදුරු කරගෙන තමයි එළියට එන්නේ. එතකොට අපි දැන් මේ ඊළඟ රූප රාමුවෙන් පෙන්නන මේකේ තියෙන්නේ ඒ කාලයක් තිස්සේ කම්බරේ කනේ මැද කනේ ආසාදන නිසා ඇතිවෙච්ච කම්බරේ සිදුරක්. ඉතින් මේ සිදුරු නිසා වෙන්නේ ඇහිීමට බාධාවල් ඇති වෙන එක. දෙවනුව දැන් මේ කම්බරේ ක්‍රියාව මොකද්ද? ඇතුළයි පිටයි අතරේ අපි කියනවා කනෙක්ෂන් එකක් නැහැ කියන එකනේ. ඒ කියන්නේ මේක සිදුර තියෙනකොට එළියේ තියෙන දේවල් ඔක්කොම බාහිර දේවල් ඇතුළට යනවා. විසබීජ යන්න පුළුවන්. ඉතින් අපේ රෝගීන් අත්දැකීමෙන් දන්නවා මේ සිදුර නිසා වරින් වර කන පැසවෙනවා. සිදුර තියෙන කන පැසවෙනවා. ඉතින් ඒ වගේ අයටත් බාහිරෙන් ඒ විසබීජ යන ප්‍රධානම විදිය තමයි කනට වතුර යන එක. නානකොට එහෙම නැත්නම් ඔය ඇලේ දොලේ ගඟේ නානකොට ගෙදර නෑවත් වතුර ගියොත් වතුරත් එක්ක තමයි මේ විසබීජ ඇතුළට යන්නේ. දැන් මේ අවස්ථාවේදී අපිට කනට බින්දු බෙහෙත් දෙන්න පුළුවන්. මොකද කම්බරේ සිදුරක් තියෙනවා. අපි දාන බින්දු ඇතුළට යනවා. නමුත් කම්බරේ සිදුරක් නැත්නම් අපි සාමාන්‍යයෙන් කනට බින්දු බෙහෙත් දෙන්නේ නැහැ. මොකද ඒක ඇතුළට යන්නේ නැහැ. එතන කම්බරේ ළඟ රැඳෙනවා. මෙතනදිත් ඉතින් ඒ වරින් වර ආසාදනය වෙනකොට ඇහිීම විතරක් නෙමේ සමහර වෙලාවට අර අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අර කනේ බැලන්ස් එක එහෙම නැත්නම් සමතුලිතතාවය උනත් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ කනේ කම්බරේ ප්‍රශ්නවලදී කන ඇසින්නේ නැති වෙන්නේ. දැන් අපි දැන් කොහොමද මේ කනේ ඇහිීම හරියාකාරව තියෙනවද නැද්ද කියන එක දැනගන්නේ? එතනදී අපි පරීක්ෂණ කීපයක් සිදු කරනවා. මූලිකවම අපි කරන පරීක්ෂණය තමයි අපි කියලා පියෝටෝන් ඔඩියෝග්‍රෑම් එකක්. පියෝටෝන් ඔඩියෝග්‍රෑම් එකකදී අපි බලන්නේ අපි කනට අපි යම් ශබ්ද තරංග දීලා රෝගියා ප්‍රතිචාර දක්වන්නේ මොන මොන ඩෙසිබල් ප්‍රමාණයේද ෆ්‍රීකවෙන්සි එක හර්ට්ස් වලින් අපි මනිනවා මොන මොන අවස්ථාවෙද්ද කියලා. දැන් මම මේ ඊළඟ එකෙන් පෙන්වන්නේ නෝමල් ඔඩියෝග්‍රෑම් එකක්. දැන් ඔබට මෙතන පේනවා ඇති එක පැත්තක තියෙනවා ඩෙසිබල් වලින් ලකුණු කරලා අනිත් පැත්තෙන් තියෙනවා හර්ට්ස් වලින් ලකුණු කරලා. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඩෙසිබල් 20ට වඩා වැඩිපුර තිබුණොත් 20ට උඩින් තිබුණොත් මේක නෝමල්. දැන් මේ පෙන්වුම් කරලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙකුගේ නෝමල් සම්පූර්ණයෙන්ම නෝමල් හියරින් මේ ටෙස්ට් එකක්. දැන් මෙතනදී ඔබට පේනවා දැන් එකක් තියෙනවා 20ට උඩින් එකක් තියෙනවා 20ට යටින්. දැන් මේ වෙන්නේ අපි කියනවා මේ අර කනේ එක්ක කම්බරේ සිදුරක් එහෙම නැත්නම් කනේ සෙම එකතු වීම නිසා ශබ්ද තරංග ගමන් කිරීමට බාධාවක් ඇතිවෙන නිසා ඇතිවෙන ශ්‍රවණ ඌනතාවයක් තමයි මෙතනදී පෙන්වන්නේ. ඒ ගමන් කිරීමේ මාර්ගයේ හරි ගැස්සුවොත් අර යට තියෙන එක උඩට එනවා. එතකොට ඒ කියන්නේ නෝමල්. මේක සම්පූර්ණයෙන්ම මේ ශබ්ද තරංග ගමන් කිරීම අවහිර වීම නිසා ඇතිවන තත්ත්වයක් තමයි මේ රූපයෙන් පෙන්වන්නේ. දැන් ඊළඟ රූපය බැලුවොත් මෙතනදී ඔබට පේනවා දෙකම 20ට යටින් තියෙන්නේ. දැන් මෙතනදී මේ පෙන්눔 කරන්නේ කනේ ඇතුළු කනේ ස්නායු දුර්වල වීම නිසා ඇතිවන අපි කියනවා සෙන්සරි නියුරල් හියරින් ලොස් එකක් කියලා ස්නායු දුර්වල වීම නිසා ඇතිවන ශ්‍රවණ ආබාධයක් තමයි මේ පෙන්눔 කරන්නේ. දැන් මේක හැමෝගෙම නිකන් ස්නායු විතරක් දුර්වල වෙන්නෙත් නෑ, බාධාව විතරක් ඇති වෙන්නෙත් නෑ, දෙකම එකතු වෙලා තියෙන්න පුළුවන්. මික්ස්ඩ් හියරින් ලොස් එකක් කියලා අපි කියනවා. ඒතකොට සමහර මේ සංඛ්‍යාත පරාසයේ සමහර තැන්වලදී මේකේ අර බාධා කිරීම ගමන් කිරීමට බාධාවක් පෙන්눔 කරනවා. අනිත් තැන්වලදී මේකේ ස්නායු දුර්වලතාවයක් පෙන්눔 කරනවා. ඉතින් මේ එක එක ආකාරයේ මේ ශ්‍රවණාබාධ අපි හඳුනා ගත්තාම මේකට මොකද්ද හේතුව කියලා බලලා ඒ හේතුවට තමයි අපි ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් මම හිතන්නේ ඔබට වැටහුණා ඒ කියපු දේ. කියන්නේ අප මෙහිදී අදහස් කරේ ප්‍රධාන වශයෙන් කන ඇහෙන්නේ නැතිව ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්නායු ඇහෙන්නේ නැතිව ස්නායු වැඩ කරන්නේ නැති නිසා කන ඇහෙන්නේ නැති එක. එහෙම අනිත් එක තමයි ස්නායු දක්වා පණිවිඩය ශබ්ද තරංගයේ ගමන් කිරීමේ තිබෙන ගැටලු කන්ඩක්ෂන් ඩිෆරන්ස් කියලා කියනවා. ඒක මේ දෙකේ තමයි දැන් ඔබ ඒ පෙන්වන්නේ නේද? පණිවිඩේ එන එකයි ඉතින් ඉඳලා ස්නායු අරන් යන එකයි. ඔය දෙකෙන් දෙවිදිහටම හෝ දෙකම හෝ තියෙන්න පුළුවන්. එතනදී එක් එක් රෝගියාගේ ප්‍රශ්න වෙනස් නිසා අපි රෝගියා පරීක්ෂා කරලා බලලා
ඊළඟට මේ පරීක්ෂණ කරලා තමයි තීරණය කරන්නේ මෙයාගේ පිටක්ත කණේද මැද කණේද ඇතුළු කණේද මේ අවහිරතාවය තියෙන්නේ ප්‍රශ්නය තියෙන. එතකොට මේකට කරන ප්‍රතිකාරය මොකක්ද කියලා තීරණය වෙන්නේ ඒ එක් එක් රෝගියාගේ තත්ත්වය අනුව. ඊළඟට මෙතනදී මට තව වැදගත්ම දෙයක් කියන්න තියෙනවා. ගොඩක් දෙනෙක් අපි නොදන්නවත් දන්නේ නැති දෙයක් අපි කියනවා සඩන් සෙන්සරි නියුරල් හියරින් ලොස් කියලා. ඒ කියන්නේ එක පාරටම කන ඇහෙන්නේ නැතුව යනවා. හේතුව මොකක්ද කියන්න දන්නේ නැහැ. සමහර රෝගීන් අපිට ඇවිල්ලා කියනවා දැන් රෑ නිදා ගන්නකොට කන ඇහුණා. උදේ නැගිටිනකොට කන ඇහෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් තට්ටුවක් දාලා බලනවා සෙමද කියලා බලනවා ඇහෙන්නේ නැහැ. ඉතින් අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා ළඟපාත අපේ පෞද්ගලික වෛද්‍යවරයා ගාවට ගියාම ගොඩක් වෙලාවට සෙම කියලා හිතලා අපි බෙහෙත් කරනවා. එතකොට මේ තත්ත්වය අපි කියනවා හරියාකාරව අඳුර ගන්න ඕනේ. මොකද ඇත්තටම සෙමවලටත් මේ විදිහට කන ඇහෙන්නේ නැතුව යනවා. මොළයේ යම් යම් ආබාධවලදී ස්නායු ආබාධවලදී මේ කන ඇහෙන්නේ නැතුව යනවා. ඊළඟට ශරීරයේ අපි කියනවා ලේවල රුධිරයේ තියෙන යම් යම් වෙනස්කම් නිසා මේ ඇතුළු කනේ අර කර්ණ ශංඛයට බලපෑමක් එන නිසා මේ කන ඇහෙන්නේ නැතුව යනවා. ඉතින් මෙතන වැදගත්ම දේ තමයි මේ විදිහට මේ සඩන්ලි ඒ කියන්නේ එක පාරටම කන ඇහෙන්නේ නැතුව ගියොත් මේ අපි කතා කරන මේ තත්ත්වය නම් අපිට ප්‍රතිකාර කරන්න තියෙන්නේ පැය 24ක් පැය 48ක් පමණයි. ඒ අවස්ථාවේදී අපි නිසි ප්‍රතිකාරය කරේ නැත්නම් මේ කන අපි කියන ඩෙඩ් ඉයර් එකක්. කන නැවත යථා තත්ත්වයට පත් කරන්න බෑ. පත් කරන්න බෑ. බැරි තත්ත්වයක එනවා. එතනදී මට හම්බ වෙලා තියෙනවා අවුරුදු 10 වයසේ කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහිටිය අය දක්වා ඕනම කෙනෙකුට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එක පාටම කන ඇහෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම එතනදී අපි හිතන්නේ නැහැනේ මේක පාට. ඒකේ හේතුව දන්නේ නැහැ. අපි රිස්ක් ෆැක්ටර්ස් ගැන කතා කරනවා. ඒ කියන්නේ මේකේ අවදානම් සාධක ගැන කතා කරනවා. නමුත් මේක තමයි මේකට හේතුව කියලා තාම දෙයක් හොයාගෙන නැහැ. මම හිතන්නේ එතනදී වැදගත් වෙන්නේ ඒ නිවැරදිව හඳුනා ගැනීම සහ වහා ප්‍රතිකාර කිරීම. වහා ප්‍රතිකාර. මොකද අපිට තියෙන්නේ අර අපි කියන ගෝල්ඩන් පීරියඩ් එක. පොඩි කාලයක්. පොඩි වින්ඩෝ එකක් අපිට ඇරෙන්නේ. පොඩි 24ක් 48ක් අතර. එතකොට එතනදී අපි ප්‍රතිකාර හැටියට කරන්නේ අපි කියනවා අර මේ අපි කියන ප්‍රදාහ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඖෂධ දෙනවා. අපි මුඛයෙන් දෙනවා නම් ඒ ඖෂධ ඉතා ලොකු ප්‍රමාණවලින් දෙන්න ඕනේ. ඒතකොට ඒව අතුරු ආබාධත් වැඩි වෙන්න පුළුවන්. ඔබ මේ කතා කරන්නේ ස්ටීරොයිඩ් බෙහෙත් ගැන. ස්ටීරොයිඩ් බෙහෙත්. නමුත් අපි කනට මැද කනට කම්බරේ හරහා අපි ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයෙන් මේ ස්ටීරොයිඩ් බෙහෙත් දෙනවා. ඉතින් එතනදී ඒක අපි බලාපොරොත්තු වෙන්නේ මැද කනේ ඒකතු වෙච්ච බෙහෙත් ටික ඇතුළු කනට අවශෝෂණය වෙලා ඇතුළු කනේ තියෙන මේ ප්‍රශ්නය විසඳේ කියලා. ඒතර පොඩි දොරක් තියෙනවනේ යන්න පුළුවන්. තියෙනවනේ රවුන්ඩ් වින්ඩෝ කියලා පොඩි දොරක් තියෙනවනේ. එතකොට අපි මේ ඉන්ජෙක්ෂන් එක දෙනවා නම් අපි සතියට එකක් සති 3ක් දෙනවා. ඉන්ජෙක්ෂන් 3ක්. ඒතර ඒ විදිහට ඉන්ජෙක්ෂන් දීලා ඇත්තටම නෝමල් යථා තත්ත්වයටපත් වෙච්ච කන් බොහොමයි අර මම කියපු මුල් කාලේදීම ආවොත්. නමුත් පහු වෙලා ආවොත් මේ කන මැරුණම වගේ වෙනවා. ඉතින් අනිත් එක තමයි ගොඩක් දෙනෙක් හිතනවා දැන් මේ දැන් මේ කන ඇහෙන්නේ නැතුව ගියාම දැන් අපි හිතමු දැන් පරක් වුණා ප්‍රතිකාර ගන්න දැන් කරන්න දෙයක් නැහැ දැන් මේ කන ඩෙඩ් ඉයර් එකක්. එතනදී වැදගත් දේ තමයි දැන් මේ කනේ ශ්‍රවණය වැඩි කරගන්න පුළුවන්ද? දැන් ශ්‍රවණය වැඩි කරගන්න ආකාර කීපයක් තියෙනවනේ. අපිට ශ්‍රවණාධාරකයක් පළඳින්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රවණාධාරකයක් පළඳින්න බැරි අවස්ථාවලදී ශල්‍ය කර්ම වලට යොමු වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී ශ්‍රවණාධාරකයක් පළඳින්න නම් අපිට යම් ශ්‍රවණයක් කනේ තියෙන්න ඕනේ ශ්‍රවණාධාරයෙන් ඇම්ප්ලිෆයි කරන්න. ඔව් අපි එතනට යමු නැවතත් කෙටි විරාමයක් ලබාගෙන. මේ කතාවේ ඉතාමත්ම වැදගත් දෙයක් අප වැඩසටහන තුළ කීවා. ඒ තමයි කෙනෙකුගේ කනක ඇසීම නැති වුණොත් එක කනක වෙන්නට පුළුවන්. ඇසීම නැති වුණොත් වහාම සුදුසුකම් ලැබූ වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න හැකිනම් උගුර කරන ආසය පිළිබඳ සායනයකට යොමු වන්න. මොකද එය සමහර විට කන මිය යෑමට හේතුවක් විය හැකියි. ඔව් සඩන් සෙන්සරි නියුරල් හියරින් ලොස් මේක අපි කියන ENT ඉමර්ජන්සි එකක්. ඇත්තටම ENT වල ඉමර්ජන්සි අඩුයි. නමුත් මේ එක ඉමර්ජන්සි එකක්. ගොඩක් දෙනෙක් දැනුවත් නැති ඉමර්ජන්සි එකක්. ඉතින් මෙතනදී දැන් මේ
අපි දැන් ශ්‍රවණේ වැඩි කරගන්නේ කොහොමද කියලා බැලුවොත් ශ්‍රවණාධාරකයකින් තමයි ශ්‍රවණේ වැඩි කරගන්න පුළුවන්. නමුත් කන මිය ගියාම අපි කියන රෙසිඩුවල් හියරින් නැහැ. නැති තැනක් නැති දෙයක් හියරින් ඒඩ් එකෙන් ඇම්ප්ලිෆයි කරන්න බෑ. ඒතර හියරින් ඒඩ් එකෙන්වත් ප්‍රයෝජනයක් නැහැ. ඒතර මම අර කලින් කිව්ව අවුරුදු 10ක දරුවෙක් ගැන. එතකොට ඒ දරුවාගේ කනක් දැන් ඇහෙන්නේ නැහැ. පස්සේ ස්ටීරොයිඩ්ස් දීලා වැඩක් නැහැ. වැඩක් නැහැ. හරියන්නේ නැහැ. ඉතින් මෙතනදී අපි ස්කෑන් පරීක්ෂණ කරන්න ඕනේ, සීටි ස්කෑන්. එහෙම මොකද සමහර මේ මොළයේ ගැටිති මේකට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආබාධ තියෙනවද කියලා බලන්න අපි සීටි ස්කෑන් පරීක්ෂණ යොමු කරනවා. රුධිර වාර්තාවල් ගන්නවා. මොකද ලේවල යම් වෙනසක් නිසා මේක වුණාද කියන එක බලන්න. ගොඩක් වෙලාවට මේ පරීක්ෂණ වාර්තාවල මුකුත් අපිට සොයාගන්න දෙයක් නැහැ. මොකද මේක උනේ කියලා ඇහුවොත් අවදානම් සාධක විතරයි කෙලින්ම කියන්න බෑ මේ නිසා වුණා කියලා. දැන් එතනදි මම දෙන්න ඕනේ අනිත් පණිවිඩය තමයි මේ අසන්නන්ට. දැන් මොනා හරි වෙලා වෙච්ච දේ වෙලා දැන් එක කනක් මැරුණා. නමුත් එම දේම අනිත් කනට වෙන්න පුළුවන්. එතකොට මම හැමතිස්සෙම කියන්නේ අර වෙච්ච දේ ගැන අමතක කරලා මේ හොඳට තියෙන කන රැකගන්න. හොඳට තියෙන කන යම් ආබාධයක් ලක් වුණොත් ඕනෙම අවස්ථාවක දැන් අපේ සායනෙන් අපි ඒගොල්ලන්ට රෙඩ් කාඩ් එකක් දෙනවා. ඒ රෙඩ් කාඩ් එක අරගෙන අපි කියන්නේ ඕනෙම වෙලාවක ඕනෙම අවස්ථාවකදී හදිසි ප්‍රතිකාර ඒකකය හරහා හෝ මේ ENT වාට්ටුවට ENT සායනයට යොමු වෙන්න. මොකද යම් දෙයක් එක කනකට බලපෑවා නම් එමෙදේම අපි නොදැනුවත්වම අනිත් කනට බලපාන්න පුළුවන්. ඒතර ඒ එහෙම වුණොත් කන් දෙකම මැරුණ තත්වයකට පත් වුණොත් අපිට කරන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනුවත් වෙන්න ඕනේ අපි හැම දිනාම මේ ක්‍රමක්‍රමයෙන් වයසත් එක්ක ඇති වෙන ශ්‍රවණ ආබාධිත තත්ත්වය ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ක්ෂණයකින් කෙටි කාලයකින්. ඔව් වයසත් එක්කත් අපේ කන ඇහෙන්නේ නැතුව යනවනේ. ඒක නෙමෙයි. මේ අපි කතා කරන්නේ ක්ෂණිකව. එහෙම නැත්නම් එකපාරටම රෑ නිදාගෙන උදේ ඇහැරෙනකොට ඇතිවන කනේ බිහිරි බව. ඊළඟට අන්තිමටම මම වචනයක් කියන්න ඕනේ මේ වයසත් එක්ක වෙන දුර්වලතාවය ගැන. මොකද අපි ගොඩක් දෙනෙක් අපි දන්නවා වයස යනකොට අපි ඇස් පෙනීම අඩු වෙනවා වගේම කන් ඇසීම දුර්වල වෙනවා. ශරීරයේ නොයෙකුත් පද්ධතිවල දුර්වලතාවය නැති වෙනවා. දැන් මෙතනදි වෙන්නේ අපිට කන ඇහුණට ක්ලියර් නැහැ. පැහැදිලි නැහැ. දැන් ඉතින් අපි කියන ස්පීච් ඩිස්ක්‍රිමිනේෂන් වචන පැහැදිලි නැහැ. ගෝසාව විතරයි ඇහෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී අපි කන පරීක්ෂා කරලා බලලා ඔය කලාඳුරු මොන හරි තියෙනවද ඒ ඔක්කොම පරීක්ෂා කරලා සෙම තියෙනවද බලලා මේ ඕඩියෝග්‍රම් පරීක්ෂණය කරලා මේක දැන් මේ කනේ වයසත් එක්ක ස්නායු දුර්වලතාවය කියන එක හඳුනාගත්තොත් ඕඩියෝග්‍රම් එක ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ එන්නේ. හඳුනාගත්තොත් අපි එතනදී මේකත් අපිට රිවර්ස් කරන්න බෑ. වයසට ගන්න බෑ වයසට එකක්. ඒතර එතනදී අපි කරන්නේ මේ තියෙන මේක වැඩි කරන්න ශ්‍රවණාධාරකයක් පළඳින්න උපදෙස් දෙනවා. එතකොට අපි ගොඩක් දෙනෙක් දැන් මේ ශ්‍රවණාධාරක පළඳින්න කිව්වට ඒකටත් ටිකක් මැලි වෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙන දේ මේ අපි කතා කරන මේ සාමාන්‍ය මනුස්ස කටහඬ ඇහි කියලා ශ්‍රවණාධාරකයකින්. එහෙම වෙන්නේ නැහැ. ඒක පොඩි අපහසුතාවයක් තියෙනවා. නමුත් ඇහෙනවා. ඉතින් ඒක කරන්නේ සද්ද වැඩි කරලා දෙන එක විතරයි. පැහැදිලි කරලා දෙන්නේ නැහැ. පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අර සාමාන්‍ය human voice එක ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඇහිම සහ ඇහිමේ දුර්වලතාවයන් කියන එක ටිකක් සංකීර්ණ දෙයක්. ඉතින් අපි එක් එක් රෝගියාගේ මේ වෙනස් දේවල් අඳුරගෙන ඒ සඳහා නිසි ප්‍රතිකාර කළ යුතුයි. නිවැරදි ලෙස මේ ශ්‍රවණය ඇහිම පවත්වාගෙන යන්න. ඔව් ඇත්තටම දැන් මේ ඇහිම සම්බන්ධව නැත්නම් කන සම්බන්ධ මාතෘකාව පුළුල් එකක්. දැන් මෙතෙන්දී අපි කැරකිල්ල ගැන කතා කරේ නැහැනේ. දැන් එකපාරට සද්ද ඇහෙන්නේ නැතුව ගිහිල්ලා කැරකිල්ලත් ආවොත් තවත් ලෙඩක්. දැන් එහෙම තියෙනවා නේද? අපිට මේ වගේ දේවල් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. කැරකිල්ල වයසකට වීමත් සමගත් එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විස බීජ ආසාදන නිසා එන්න පුළුවන්. මොකද බැලන්ස් එක කියන එක ටිකක් සංකීර්ණයි. කන විතරක්ම නෙමෙයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනි රූපසිංහ මහත්මිය අපස්තුතිමත් වෙනවා. සංජීවනි ඔබට අප සමග එකතු වුණාට එසේනම් අප නැවතත් ලබන සතිය ඔබ සමග එකතු වෙනවා. අමතක කරන්න එපා මුහුණු ආවරණ පළඳින්න සමාජ දුරස්ථභාවය අත සෝදන්න ගෙදරට වෙලා සැදී සිටින්න ආරක්ෂිතව සිටින්න ඔබ සැමට සුදායක සතියක් අයිබෝවන්.